දැනක් ද රන ම සුල් දනෂස්ක ේකම් මහසංගම පේරදන විශද්‍යාලය. අපි න්නවා මේ ගෝටාාවේ රාජපක්ෂ ආන්ඩුව පත්වනු දවසින්දලා මන්ගේ ආ්ඩු අසාර්ථකතයන් සිදවෙච සෑම්බලකම ඒය අසාර්ථකම් වහගන්න පවිච්ච කරපු ඇත්තමයි. අලුති ැටත් පත් අරගෙනයක. එහමනත්තං තියන කැසත් පත් සංශෝධනය කරපු එක. එතකට අපි දන්නවා මෙ මෑත කාලේදී. අපට නිදහස් අධ්‍යාපනයට මරු පහර කල්ල කරමින්. ඒවගේ තමයි පට නිහස් අධ්‍යාන මිටරිරන රීම අර මනින් ගෙන ල. ගැස පත්්‍රයක් මේක අලුතැන්ගෙනාපු ගැසපත්්‍රයක් මන්්‍යවේ, කලින් පැවැති යහපාන්න ආ්ඩුව ගෙනනල්ලා. ට ඇතිවෙච්ච විරෝධතාවය හමුවේ අකුලාගත්ත කොතලාාවල ආරක්ෂක විශසිද්‍යාල පනත නැවතර වටයකින් කිසිදු වෙනසක්නොකර මේ ගෝට බේරාජ පක්ෂණන්දුව නැවත පර්ලිමේ තුර දිරපත් කර. එතකොට මේ අපි කිව්වා මේ පනත ගේන්නේ අපේ ට නිදර් සදධ්‍යාපන විනාශ කරන්න ඒවගේම තමයි මේ පනත ගේන්නේ අපේරට නිදස් අධ්‍යාපන මිලට්‍රී කරණය කරන්නේ වගේම තමයි. ආණ්ඩුවට ඕන විදියට අපේ රටේ උපාදී කුණු කොල්ලට විකුරන්න තමයි මේ අලුත් පනත ග ගෙනාව කියන කාරණය. එතකොට මේ පනත තුළ ට දහස් අධ්‍යාපනයට අපට දහ සෞඛකේට වන්න පුළුවන් හානිය වන්න පුළුවන් බලපෑම. දැකපු අපරට ශිශ්්‍යව්‍යාපාරය ඒවගේම අපේරටේ ප්‍රගතිශීල්ලි බලවේග, ඒවගේම ෘතිය සමිති මේ කොතලාවල පනත හකුලා ගැනීමට අදාලව. එමට ඇත්තම් මේ කොතලාල පනත ඉවත්කිරීමට අදාලව දැවන්තම දිහත්වීමක්කරා ඒ මදදිහත්වීම ඇතුළේ කොතලාවල පනත පාර්ලමේන්තුවල ඉදිරිකක් කරපු දවසම චන්දවිමසීමට යන්න නැතුව ඒ චන්දවිමසීම කල්දාන්න. දෝඩ දන ඒන් සිතු කාරණයක් නිසානවේ අරක පවිදිට සමාජය ඇතුළේ මේ කොතලාවල පනත සම්බන්ධින් ඇති වූ සමාජ විරෝධය හමේ. අපිදන්නවා මේ කොතලාල පනත හමුවේ එක පැත්තකින්. අපරටේ උපධ සම්බන්ධෙන්තින ගුණාත්මක භාවට ප්‍රධාන නරු හර කෙල්ලෙනවා ඒගේම තමයි. අපේරටේ උසස් අධ්‍යාපන අයතවලට ඒ වගේ විශවිද්‍යල ප්‍රතිපාදයන කොමින් බාවට සාපේක්ෂව තිබුණ ස්වාධීන බවට දැවන්ත බල පෑමක් කෙල්ලෙනවා. අපිදන්නවා. විද්‍යාල්‍රතිපාදන කොමිස සබාව කියන්නේ සසිියයටට සයක්ක්ස්වාදී නායතයක් නෙවෙේ හැබැයි මේ ආයතනයට යම් තරමක වෙනත් බාහිර පාර්ශයන්ට බලපයම් කිරීම, යම් කිසි සීමාවක් තිබුණ. එතකොට මෙ සීම වන්න තුළේ ආණ්ඩුවට අවශ්‍ය පරිදි තමන්ගේ. දල කන ප්‍රති පත්ති හම විුුණ ප්‍රතිපත්තිය ලංක ුසද්‍යපන ේ්‍රය තුළේ කරන්න හැකාව ලැබුණ නෑ. ඒගේ මතමයි අිදන්න එද නන්ස හත්තට යන් ස දන විශවිද්‍යල පත හරහත් මේ බාධාවන් තිබුණ. හැත්තාට යංක දසය කිය න්නේෙත්. ේට උුස අධ්‍යානයට හොඳම විදිේ පනතක් නෙවේ. හැබැයි මේ හරහත් අධ්‍යාපනය විකුණනකට අධ්‍යාපනය පෞද්ගලීරණය කරනට දාළව යම් යම් බාධා තිබුණ. එතුො මෙන්න මේ බාධ එක පැත්තකින් බලපෑවා කොතලාවල පනත පාර්ලිමේතු තුළ සම්ද කරගනීමට අදාළව. ඉතිං මෙන්න මේ බාධාවන් නිවත් කරගන්න පසුගදිනක ජනධපතිවරයාකි ව්වා අපේ රටේ විශද්‍යාල පන ෙහමනත් හැත්තාටයන්ක දසදන ශද්‍යල පනත කොතලාවල පනත සම්බත කර ගැනීම අරමුණින් වෙනස් කරන කියන කාරණ. මේ කතාව කියනවත් එක්ක ම අපි කිව්වා. අපිදන්නවා මොකේයටද සැරසෙන්නේ. අපි දන්න කොතලාවල පනත ංශෝද පනත පර ම දර ගෙනල්ල අම්මත කිීම දාාව මෙමරත්න් කොතලාාවල පනත ක්‍රියාත්මකිරීමට දාලාලව හැත්තටේ පනත තිබුණු බධාව නිවත් කරන්න තමයි ආ අු නිර ිතු හ දෙ කිය රනය ඇක ඒකත් එක් මෙන්න ගෙනල් තියෙනවා ඉදිරිත් කල තියනවා හැත් අට යන් දස දන්නන පනතර දාලාව සංශෝදරගන්නවා මකද මේ ංශෝදනතව කර තිෙන එක පැත්තකින් මේ සංශෝධනැතුළේ. අපේරටේ විශේෂිත අරමුණුවෙනුවෙන්. ඔතලාවල විශවවිද්‍යාලය පිහිට වීමට දාලව සංශෝධයක් ගෙනනල තිනවා මේ ැතු සඳහන්නවා විශේෂිත කාර්යන් සඳහා වූ විශ්වවිද්‍යාල පිහිට වීම කියල අුතෙන් කාරණයක් එකුතු කර තියෙනවා. ඒ තරක් නව මේ හරහා අලුතෙෙන් විධ කාරණ කිහිපයක් ගෙනනල තිනවා. එකක් තමයි ඔපොළිපු තරතුු සබන්ධයෙන් පාලක බල ම්ඩලේ සම්බන්ධයෙන් ේඛකාදී තනතුරු සම්බන්ධය ඒවාගේ තමයි. විශවිද්‍යාල කියන සනාම්‍යත්‍ර, විශේෂිත කාරර්යන් සඳහා වූ විශවිද්‍යාල කියන කොට සැතුල් කරල තියෙනවා. එතකොට මෙන්න මේ කියන කාරණා හරහා අර කොතලාවල පන්නතට සම්ම රීම අදාලා විමට තන් ක්‍රියාත්ම කිරීමට අදාළව හැත්තාේ පනදේන්දි විච්ච බාධාවත් කර දනවා. එතකොට අපි අහන්න කැමති යාන්ඩුවට මේ විදිටම අප රට නිදහස් අධ්‍යාපනය ආරක්ෂ කරන්න නිදහස්සව් යාාරක්ෂා කරන්න අවශ්‍ය කරන සංශෝධනගේන්න ආණ්ඩුවට තරම් හදිය මක්කහෙමනත්න් මේ වගේ හදිසි උත්සාහඇතිබුණනද නෑහෙමුක්ත් සහයක් නෑ හැබැයි පෞද්ගල කරනේ හමත්ව විකුණ ප්‍රතිවත්තියට දාළව ංශෝධනගේන්න න ආණ්ඩු අවශ්‍ය කරන ඕනෑම් හතක හදිසි පන අනපනත්ගේ නහෙමනත් හදිසි සංශෝධරනගේ උත්සා කරනවාි. න්න කාරණ තමයි හැත්තට යංක දශය කියල කියන්නේ අපිටින් දහස් අධ්‍යාපනයේ ආරක්ෂා කිීමට දාලෝ හොඳම් පනතක් නෙව. මේ පනතෙත් අඩු පාඩු තියෙනවා මේ පනතින් අඩු පාඩු පාවිච් කල තමයි මෙත්‍ර කාලයක් මේ පවතින සියලූ ආ්ඩුම් මේ උත්ස අධ්‍යපන පද්ගල් සශදධ්‍යාන අත පිටුුවන්න පට උසධ්‍යපන පෞද්ගලී කරණය කරනීමට දාළව කටයුතු සිද්ධකර. එචකොට අපි ශිෂ්‍යව්‍යපාරය විදිහයට මේ පනත සංශෝධනයක හැත්තටේ පනත සංශෝධනය කිරීමට එක ගයි හැබැයි ඒ. ශෝධනයන්න තුළ. අප රට නිදහස් අධ්‍යාපනය තවදුරත් ආරක්ෂාව යුතුයි. එසේ නොමැතිව මේ ආකාරෙන් මේ ගෙනල්ල තිනාකාරෙන් උස අධ්‍යාපනයේ තවදුරට පෞද්ගල කරයන අප රට විශිවිද්‍යාලටික වලපල්ලට යවන සංශෝධනගේන්නේ ඊට විරුද්ධව එ පත්තගේ ශිෂ්‍යව්‍යාරය විදියට අනි පත්තිෙන් අප රට ප්‍රගදිශලි බලවේග දශපාල ව්‍යාපාර මේ සියල්ලමක්්‍රකතු වෙලා නිශ්ිතවම මේගේන සංශෝධන ඉවත් කර ගැනීමට පමඩක්නේ. පොතලාවර ආරක්ෂි විශිද්‍යාල පනත හකුලාගන්නතුර දැවන්තක්‍රිය මාග . අපි දන්නවා පහුගේ ආණ්ඩුවෙන් ගෙනපපු එලාවත් මේ පනත කකුලග සිදව ව කිව බලේ පත ෙන ේ කුලග සිද්ධ වන ඒ ල්ලම සිද වන පේරටේ ශි්්‍ය ්‍යාරය තුළු ප්‍රගතිශී ලව කලින් අපපු ඩ විරෝධදමේ ක් නිිෂිත න්ඩ කියෙනවා මේ පනතත්. ඔය මොන සංශෝධන ගෙනාවත් මොන ටෝපගෙනාවත් ිම කො ට හකුලාගෙන දාලේ වගේමතම ෙන ංශෂද හුල ගීම දාව ෂතම අපි සටන් කරනවා මේ සියලු අප රටේ නිදස් අධ්‍යාපනය ඉහ සෞඛ්‍ය ආරක්ෂාකිරීමට අදාලව ගත හැකිසාම ක්‍රියාමාර්ගමයක් ගන්න අපි ශිෂ්‍යව්‍යපාරය විදියට කඩුතු කරන කියන පන ේ පි ආඩුුවලබද. තමයිි දන්නවා ස්බ දිසානායක මාත්‍යවරයට දාලව ඔහු සස් අධ්‍යාපන නැතිවරයයි හිටපු කාලින්දලා කරුප ප්‍රකාශයන් සම්බන්ධ. අපි දන්නවා ඔහු එක පැත්තකින් ඒෙන් අපි රටේ පෞද්ගල විශවිද්‍යාල පිහිටුවීමට දාලව කැපි පෙන්න කාර්භායයක් කර පු සත් අධ්‍යාප නැතිවරේ. එතකොට මේ පනත ගෙනීමට අදාළව ගත් ඔහු කැපිීපෙන කාරර්ායයක් මේ දිනවල පාර්ලමේන්තුය සහ පිටිට සමාජ ඇතුළ කරනවා. ඔහු කියා කාරයට මේ කවරුවත් නොදැනවී එමැත්තම් මේ විශ විද්‍යාල ආරක්ෂා කරගැනීම අරමුණ නේ පමේ පනතගන්නේ. අපිදන්න මේ ඇතින කා්ඩුවකටවත් අපේරට නිදහස් අධ්‍යාපනය පර රාජ ශවිද්්‍යාල පද්ධතියේ, ආරක්ෂකර ගනීමේ අරමුණින් කවදවත් සංශෝධන හෝ අනපනත් තරගෙන විල්ලන. ඒ ගෙනපු සෑමන පනතක දාළවගත්තු තින් ඒ සෑමන පනත කරහමුුණේ, පරට ිච්චක් රාජ විශවිද්‍යාලක විශකපුයක අනි පැත්තෙන්. අප රටේ ති ිච්චේ ෂ සස් අධ්‍යාපන පද්‍යතිය, පෞද්ගලි කරන කරීම දාව තමයි ඩයුතුකරයග නිසා ස් නක හත්තේ කාරය එක කියන්නේෙ. හගේ ඔහගේ හරදශක්ෂි හල බැලුවති ඔහු දන්නවේම පනත් ගන මුොකරද කියෙන කාරයෙ නිසා ස්පසන හත්තර ද රන තමයි ඔබතුමාම පිස්සෙක්ගේ කියන ප්‍රකාසම් බන්ධයෙන් අපි සැලකිල්ට ගන්නනෑ කියන කරන.